ඊළඟට නෝට් එක කියවගෙන යමු පියවා ගැනීමට නොහැකි වුණත් සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සෝරි සෝරි වැඩි කෑවා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය නෙමෙයි දෙන්න දෙන්න ඕනේ මුළු විචල්්‍ය පිරිවැය කියනවා නේද සාමාන්‍ය කියන වචනේ කපලා මුළු කියලා ලියාගන්න මුළු විචල්්‍ය පිරිවැය කියලා ලියවෙන්න ඕනේ හොඳේ එතකොට දැන් මේ කොටස ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරන්නේ මෙතන කියනවා මුළු අය බහරයෙන් මුළු විචල්්‍ය පිරිවැය ආවරණය කරගන්න පුළුවන් වෙනවා කියලා ඒකම තමයි පුතේ මේ වරහන තුල කියන්නේ මුළු අය බහරයෙන් මුළු විචල්්‍ය පිරිවැය ආවරණය කරගන්න පුළුවන් කියන එකම තමයි ඒකකයක ආදායමින් ඒකකයක විචල්්‍ය පිරිවැය ආවරණය කරගන්නවා කියලා කියන්නේ හරියට නිකන් අර නිකම් තුල්‍ය භාග කියනවා වගේ තමයි නේද ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් එක භාගයක් ඒකට හරියන්න තව භාගයක් කියත හැකි ඉලක්කම වෙනස් වුණාට ඒකේ හරය වෙනස්කමක් නැහැ නේද දෙකෙන් එක කිව්වත් එකයි හතරෙන් දෙක කිව්වත් එකයිනේ. නමුත් එතන ඉලක්කම් වෙනස්නේ. නේද? දෙකෙන් එක කිව්වම 1 සහ 2 කියන ඉලක්කම් දෙක විතරයි තියෙන්නේ. හතරෙන් දෙක කිව්වම 2 කියන ඉලක්කමයි 4 කියන ඉලක්කමයි තියෙන්නේ. නමුත් ගණිතයට අනුව ඕක ඔය දෙකෙන්ම බෙහින්නේ එකම තොරතුර. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. මුළු අය බහරයෙන් මුළු විචල්්‍ය පිරිවැය ආවරණය කරගන්න පුළුවන් කිව්වත් එකයි. ඒකකයක ආදායමෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය ආවරණය කරගන්න පුළුවන් කියලා කිව්වත් එකයි. ඒකින්ද අර ඒව දැක්කාම නිකන් පැනික් වෙන්න එපා. පොඩ්ඩක් බලන්න මොකද්ද මේ කියන්නේ මේක එකම සමාන දෙයක් කියන්නේ කියලා පොඩ්ඩක් නිකන් තේරුම් ගන්න උත්සාහ කරා. රයිට්. ඊළඟ නෝට් එකේ කාරණා ටික කියවගෙන යමු දැන්. එතකොට මේ මුළු විචල්්‍ය පිරිවැය ආවරණය කර ගැනීමට හැකියාවක් පවතී නම් පාඩු ලබන තත්වයකදී උවද නිෂ්පාදනයේ යෙදෙමින් කර්මාන්තයේ තවදුරටත් රැඳී සිටීමට ආයතනය කටයුතු කරනවා. ඊළඟට මෙතන ලියාගන්න මුළු විචල්්‍ය පිරිවැය මුළු විචල්්‍ය පිරිවැය ඉක්මවා ලබන ආදායමින් මුළු ස්ථාවර ස්ථාවර කියන වචනේ විතරයි මෙතන ලියවෙන්න ඕනේ නේද? එතකොට මුළු ස්ථාවර පිරිවැයෙන් යම් ප්‍රමාණයක් ආවරණය කර ගැනීමට හැකිවන අතර දිගු කාලයක් නිෂ්පාදනයේ කටයුතු කිරීමේදී මුළු ස්ථාවර පිරිවැය මෙන්න මෙතනට මයන්නක් දාගන්න එතකොට හරි මුළු ස්ථාවර පිරිවැයම ආවරණය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත කියලා කියන. ඒ කියන්නේ ස්ථාවර පිරිවැය පොඩ 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 ආවරණය කර ගන්නවා කියලා තමයි ඔය කියන්නේ. මේ අවුරුද්දේ ස්ථාවර පිරිවැයෙන් කොටසක් ආවරණය කර ගන්න. ඊළඟ අවුරුද්දේ තව ටිකක් ආවරණය කර ගන්න. ඊළඟ අවුරුද්දේ තව ටිකක් ආවරණය කර ගන්නවා කියලා ඔන්නෝම කියන එක තමයි ඔය කියන්නේ. මම නිකන් ගානක් හදලා පෙන්නන්නම් ඕගොල්ලන්ට මේ මුළු ස්ථාවර පිරිවැය ආවරණය වෙන විදිය. දැන් අපි හිතමු මුළු පිරිවැය තිනවා කියලා. අල කලින් ගානේ වගේ 150 150යි. මේ ආයතනයේ මුළු විචල්්‍ය පිරිවැය ඒක 120යි මුළු ස්ථාවර පිරිවැය එතකොට 30යි නේන්නේ සෝරි මම මේක වෙනස් කරන්නම් මෙතන මුළු විචල්්‍ය පිරිවැය දාන්නම් 100ක් එතකොට මුළු පිරිවැය හරි නේද ඊළඟට
මේ ආයතනයේ ආදායම මුළු ආදායම රුපියල් 120යි කියලා හිතන්නකෝ. දැන් මොකද වෙන්නේ? මේ 120න් මේ මුළු විචල්‍ය පිරිවැය 100 ආවරණය කරගන්නවා. කරගෙන තව ඉතුරු වෙනවනේ 20. අන්න ඒ 20න් ඉතුරු වෙන 20න් එතකොට අපි කරන්නේ මුළු ස්ථාවර පිරිවැය 50න් 20ක් අපි ආවරණය කරගන්නවා අර ඉතුරු වෙච්ච ආදායම. ඉතුරු 20න් කරන්නේ ස්ථාවර පිරිවැය කොටසක් ආවරණය කරගන්නේ. එතකොට තව ආවරණය කරගන්න ඉතුරු වෙන්නේ ස්ථාවර පිරිවැයෙන් 30යිනේ. තව 30ක් ආවරණය කරගත්තා නම් ඇති. එතකොට ඊළඟ අවුරුද්දේදී අපිටම ඊළඟ අවුරුද්දේදීත් මේ විදිහට තමයි නිෂ්පාදනය වෙන්නේ කියලා. 150ක් නිෂ්පාදනය කරනවා විචල්‍ය පිරිවැය 100යි. ආයතනයේ මුළු ආදායම 120යි කියලා හිතමු ඊළඟ අවුරුද්දේ. විචල්‍ය පිරිවැයත් 100යි, ස්ථාවර පිරිවැයත් 100. මුළු විචල්‍ය පිරිවැය 100යි, මුළු ආදායම 120යි. දැන් මතක තියාගන්න, අපි දන්නවා මුළු ස්ථාවර පිරිවැය කියන කෙනා නිෂ්පාදනයත් එක්ක වෙනස් වෙන්නේ 50 නම් ඒක 50 තමයි. ඒක ආයතනයේ නිෂ්පාදනය වැඩි කරා කියලා මේක වෙනස් වෙන්නේ නෑ. එතකොට දැන් අපිට පේනවා ස්ථාවර පිරිවැය මෙහෙමම පැත්තකින් හේතු වෙනවා. ආයේ ඒක එන්නේ නෑ ආයතනෙට. මේ 50 50ම තමයි. ඔක ඔහේ තියෙනවා. දැන් අන්න අපිට පේනවා පුතා මේ ආයතනය අකණ්ඩව ඊළඟ අවුරුද්දෙත් විචල්‍ය පිරිවැය 100 sorry 100ක් වියදම් කරලා 120ක ලාභය මේ ආදායමක් ඉපිවුවොත් මෙතන තියෙනවා තව 20ක අමතර ආදායමක් නේද? විචල්‍ය පිරිවැය ඉක්මවා ගිය තව රුපියල් 20ක ආදායමක් තියෙනවා. අන්න ඒ ආදායමින් ඊළඟ අවුරුද්දේ කරන්නෙත් පුතා මේ අස්ථාවර පිරිවැය 30න් ඔය 20ක් කවර් කරගන්නවා. දැන් අන්න ස්ථාවර පිරිවැය 30න් 20ක් ආවරණය කරගත්තාම තව ස්ථාවර පිරිවැය ඉතුරු වෙන්නේ 10ක් ආවරණය කරගන්න විතරයි. ඔන්න ඔය විදිහට පතා පුතා එක මාස පතා වෙන්න පුළුවන්, නැත්නම් අවුරුදු පතා වෙන්න පුළුවන්. අර විචල්්‍ය පිරිවැයට වඩා වැඩිපුර උපයන ආදායම් කොටසින් ස්ථාවර පිරිවැය චුට්ට චුට්ට ආවරණය කරගන්න පුළුවන් වෙනවා. පළවෙනි අවුරුද්දේ මේ 50න් 20ක් ආවරණය කරගත්තා. දෙවැනි අවුරුද්දේ තව 20ක් ආවරණය කරගත්තා. ඊළඟ අවුරුද්දේ තව 20ක් ඕනනම් ආවරණය කරන්න පුළුවන්. එතකොට පේනව නේද එතනින් පස්සේ ඒ තුන්වෙනි අවුරුද්දෙන් පස්සේ හතරවෙනි අවුරුද්දේ මේ ආයතනයට ආවරණය කරගන්න කියලා ස්ථාවර පිරිවැයක් නැහැ. එතකොට විචල්‍ය පිරිවැය 100ක් තිනවා. මේ ආයතනයේ ආදායම 120ක් තිනවා. එතනින් යාට මේ ආයතනයට ලාභ ස්වරූපයක් පෙන්වන්න කරනවා. ලාභ නෙමෙයි ඈ, ලාභ ආකාරයේ ස්වරූපයක් තිනවා. එතකොට මේ ආයතනය නිෂ්පාදනයේ නිරත වෙන එක ඒ ආයතනයට වාසි. ඉතින් ඒකෙන් තමයි මම පැහැදිලි කරේ අර විචල්‍ය පිරිවැය ඉක්මවා අපි උපයන ආදායම් කොටසින් ස්ථාවර පිරිවැය පොඩ පොඩ ආවරණය කරගන්න පුළුවන් කියන්නේ. ඕක තමයි ඔයාලා ඔළුවට දාගන්න ඕනේ කාරණාව. හොඳයි. රයිට්. ඉතින් ඒක තමයි අපි මෙතන සාකච්ඡා කරේ. දැන් මේකට අදාළව අපි ප්‍රස්තාරය අඳිමු. වෙලාවත් ගොඩක් ගිහිලා තින්නේ, අපි ප්‍රස්තාරයට අක් ගාලා අඳිමු. මුලින්ම අක්ෂර නම් කරගන්න. මේ පැත්තේ තියෙනවා P, MC, MR. ඊළඟට තිරස් පැත්තේ තියෙන්නේ නිෂ්පාදන මට්ටම. ප්‍රස්තාරේ මාක් කරගමු මේ විදිහට. ඊළඟට අපිට තියෙන ප්‍රස්තාරයට අදාළ වක්‍ර ටික අඳින්න. මතක තියාගන්න මේ වක්‍ර අඳිද්දී අපිට පේනවා මෙතන දැන් දෙන්නේ කෙනවා වියදම් වර්ග ප්‍රධාන වශයෙන්. මුළු පිරිවැයත් පෙන්නනවා, මුළු විචල්‍ය පිරිවැයත් පෙන්නනවා. ඒ නිසා අපි මෙන්න මේ විදියට මුළු පිරිවැය වක්‍රයත් අඳිනවා. ඒක ටිකක් උඩ හරියට වෙන්න අඳින්න. ඒක මුළු පිරිවැය AC වක්‍රය. ඊළඟට මුළු විචල්‍ය පිරිවැය වක්‍රය අපි අඳිනවා. සෝරි, ඒකකයක විචල්‍ය පිරිවැය වක්‍රය. හොඳේ, ඒ කියන්නේ සාමාන්‍ය විචල්‍ය පිරිවැය වක්‍රය.
ඒ කඳිනකොට මතක තියාගන්න මේ කොන්දේසි සියල්ල සම්පූර්ණ වෙන්න ඕනේ AC වක්‍රයත් AVC වක්‍රයත් AVC කියන්නේ සාමාන්‍ය විචල්‍ය පිරිවැය AC වක්‍රයත් AVC වක්‍රයත් අතර පරතරය එන්න එන්න අඩු වෙන්න ඕනේ හොඳේ ඒවා පේන විදියට ඕනේ අඳින්න ඊළඟට අපි කරන්නේ මේ වක්‍ර දෙකේම අවම ලක්ෂය සටහන් කරගන්න ඕනේ මේ විදියට වක්‍ර දෙකේම අවම ලක්ෂය සටහන් කරගන්නවා මතක තියාගන්න AC වක්‍රයේ අවමයට කලින් තමයි AVC වක්‍රයේ අවමය තියෙන්න ඕනේ පේනවනේ මුලින් එන්නේ AVC වල අවමය ඊළඟට AC වල අවමය ඊළඟට මොකද කරන්නේ මේ AC වල අවමයත් AVC වල අවමයත් තරහා මේ විදියට MC වක්‍රය ඉහළට ගමන් කරවන්න ඕනේ ඔන්න ඒ විදිහට ඔන්න MC වක්‍රය ප්‍රස්ථාර සටහන ඉක්මනට දැනගන්න දැන් ඊළඟට වැදගත්ම දේ තියෙන දැන් මේ වක්‍ර තුනක් අඳින්නම් පුළුවා වැදගත්ම දේ දැන් මේ தত্ত্বය මේකෙන් නිරූපණය කරන්න ඕනේ මොකද්ද தত্ত্বය පාඩු ලැබමින් නිෂ්පාදනයේ නිරත වෙනවා කියන අවස්ථාව එතකොට හොඳට මතක තියාගන්න මේ ආයතනය පාඩු ලැබනවා කියන එක පෙන්වන්නත් ඕනේ මේ ආයතනය නිෂ්පාදනයේ නිරත වෙනවා කියන එක පෙන්වන්නත් ඕනේ මේ ආයතනය පාඩු ලැබනවා කියලා පෙන්වන්න නම් මොකද්ද තියෙන්න ඕනේ කොන්දේසිය පාඩු ලැබනවා කියලා පෙන්වන්න නම් අනිවාර්යයෙන්ම මුළු ආදායමට වඩා මුළු වියදම වැඩි වෙන්න ඕන. ඔන්න ඕක පෙන්වන්න ඕනේ පාඩු ලැබනවා කියලා පෙන්වන්න. ආදායමට වඩා වියදම වැඩි. ඒකට පාඩු ලැබනවා. ඔන්න ඒක එක පොන්දේසිය. පාඩු ලැබමින් නිෂ්පාදනයේ නිරත වෙනවා. නිෂ්පාදනයේ නිරත වෙනවා කියන එක පෙන්වන්න නම් පුතා අනිවාර්යයෙන්ම ආදායම විචල්‍ය පිරිවැයට වඩා වැඩි වෙන්න ඕන. ඔගලන්ට එක පෑදිලි වෙන්නේ නැති නේද? ඕක මේ මෙතන වගුවේ අපි ඕක ඇඳලා පෙන්නනවා. නිකන් මං ආයේ සරලව කියන්නම්. පාඩු ලැබනවා කියලා පෙන්නන්න නම් ආදායමට වඩා වියදම විශාල වෙන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදනයේ නිරත වෙනවා කියලා පෙන්වන්න නම් මේ ආයතනයේ ආදායම විචල්‍ය පිරිවැයට වඩා වැඩි වෙන්න ඕනේ. නිෂ්පාදනයේ නිරත වෙන්න නම් ආදායම විචල්‍ය පිරිවැයට වඩා වැඩි විය යුතුයි. ආයතනය පාඩු ලබනවා කියලා පෙන්වන්න නම් ආයතනයේ ආදායම මුළු පිරිවැයට වඩා අඩු වෙන්න ඕනේ. එතකොට බලන්න මේ අපි කත් කලින් කතා කරපු උදාහරණයක ඒ විදිහටම පැහැදිලිව පේනවා. එතකොට ඕගලන්ට පේනව නේද? ආදායම තියෙන්නේ මුළු පිරිවැයයි මුළු විචල්‍ය පිරිවැයයි දෙක මැද්දේ. නේද? අපි නිකන් ආයෙ දාමු. TC 150යි. TR මුළු අයබහරය 120යි. මුළු විචල්‍ය පිරිවැය 100යි. ඕමනේ තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා නේද පාඩු ලැබමින් නිෂ්පාදනයේ නිරත වෙනවා කියලා කියනකොට ආදායම තියෙන්නේ මේ පිරිවැය දෙන්නගේ මැද්දේ
එතකොට මේ මුළු කියලා මේ පැත්තෙන් කතා කරනකොට මේම කතා කරනවා නම් මේ ප්‍රත්‍යාරයෙන් පෙන්වන්නේ ඒකකයක තොරතුරු නා ඒකකයකටත් මේ විදිහටම අදාළයි ඒකකයක විචල්‍ය පිරිවැය AC යාට වඩා ඒකකයක ආදායම අඩු වෙන්න ඕන ඒකකයක ආදායම අපි නිරූපණය කරන්නේ AR හරි P හරි යමති එකක් MR දාන්න පුළුවන් එකට AR තියන්න පුළුවන් එහෙම නැත්නම් MR තියන්න පුළුවන් කමන්නේ ඕන එකක් දාත හැකි හැබැයි නිෂ්පාදනයේ නිරත වෙනවා කියලා පෙන්වන්න නම් ඒකකයක විචල්‍ය පිරිවැයට වඩා මිල ඉහළින් තියෙන්න ඕනේ එහෙමනම් මිලට වඩා පහලින් තමයි ඒකකයක විචල්‍ය පිරිවැය තියෙන්න ඕනේ දැන් ඔයාලට පේනව නේද මෙන්න මේ විදියට කොන්දේසි තෘප්තිමත් වෙනවා නම් අන්න ඒකෙන් අපිට පෙන්නනවා ආයතනය පාඩු ලැබමින් නිෂ්පාදනයේ නිරත වෙන බව. රයිට් එතකොට එහෙමනම් ප්‍රස්ථාර සටහනේ අපි ඕක ඇතුළු පැහැදිලිව ඇඳලා පෙන්නනවා නම් ඔයාලට පේනව නේද මේ AC වක්‍රයට යටින් තමයි මිල රේඛාව තියෙන්න ඕනේ. AC ට යටි. හැබැයි AVC ට වඩා උඩින් තමයි මිල තියෙන්න ඕනේ. එතකොට නේද මේක හරියටම පැහැදිලි වෙන්නේ. AC උඩින් තිනවා ඊට පස්සේ මිල ඊට පස්සේ AVC මෙන්න AC ඊට යටින් මිල ඊට යටින් AVC ඔය විදිහට තමයි වක්‍ර තියෙන්න ඕනේ රයිට් එහෙමනම් දැන් අපිට මේ වක්‍ර ඔක්කොම ඇඳලා ඉවර නෑ මම මේ ඉතුරු කරගත්තේ මේක පැහැදිලි කරලා ඉවර වෙලා මේ ප්‍රස්ථාරය තුර අවසාන වක්‍රය අඳින්න. මොකක්ද අවසාන වක්‍රය? අවසාන වක්‍රය තමයි මිල රේඛාව. එතකොට මිල රේඛාව තමයි පුතේ අපි මේ ප්‍රස්ථාරවල අවසානයට බඳින රේඛාව. හොඳේ. දැන් මෙතන ප්‍රස්ථාර වර්ග හතරක් අඳිනවා කියලා කිව්වනේ. දැනට දෙකක් ඇඳනනේ. එතන මේ හතරෙම මිල රේඛාව අඳින්නේ අවසානයට. හොඳේ. දැන් එතකොට අපිට පේනවා මිල රේඛාව ගමන් කරන්න ඕනේ මේ වක්‍ර දෙකට මැද්දේ. ඔන්න ඔය වගේ තැනකින් මිල රේඛාව ගමන් කරනකොට මේකෙම ඔප්පු වෙනවා මේ ආයතනය පාඩු ලබනවා හැබැයි මේ ආයතනය නිෂ්පාදනයේ නිරත වෙනවා කියන්නේ. ඉතින් මෙන්න මේ විදියට ඕගොල්ලොත් ප්‍රස්ථාරය අඳගන්න. රයිට් මේ මම මේ පැත්තෙන් ලියලා දිනේවා අපි ආපහු ලියනවා ඒකින්ද මේවා අවශ්‍ය වෙන්නේ නැහැ හොඳේ. රයිට් දැන් මේ ප්‍රස්ථාරය මේ වක්‍රයට අදාළ තොරතුරු ටිකත් මෙතන ලියන්න ඕනේ. මේකෙන් පෙන්නනවා AR MR සහ මේක ආයතනය මුණ දෙන ඉල්ලුම් වක්‍රය. ඊළඟට මේකට අදාළව අපි අකයන් සටහන් කරමු. ඔයාලට මේකට අදාළව අකයන් සටහන් කරන්න පුළුවන්. අපි මුලින්ම සටහන් කරන්න ඕනේ පුතා MCMR සමාන වෙන තැන. එතකොට අපි හොයාගමු පළවෙනියට MCMR සමාන වෙන්නේ කොයිදද කියලා. මෙතන තියෙනවා MC, මෙතන තියෙනවා MR. දැන් මේ දෙන්න සමාන වෙන තැනට එන්න පළවෙනියටම. මේ තියෙන්නේ MCMR සමාන වෙන තැන. එහෙනම් මෙන්න මේ ස්ථානය තමයි පළවෙනියටම වැදගත් වෙන්නේ. එහෙමනම් අපි දැන් ඒකට අදාළ නිෂ්පාදන මට්ටම මාක් කරගමු පළවෙනියට. රයිට් මේ විදිහට මේ MCMR සමාන වෙන නිෂ්පාදන මට්ටමට ලියා ගන්න ඕගොල්ලෝ ඒකක 100. ඒ වගේම මේ භාණ්ඩයේ මිලට ඕගොල්ලෝ සටහන් කරගන්න. දැන් මේ භාණ්ඩයේ මිල රුපියල් 6යි. එතකොට ඔයාලට පේනවා රුපියල් 6ක මිලකට භාණ්ඩ ඒකක 100ක් හදනවා. හැබැයි බලන්න මේ ආයතනය රුපියල් 6ක මිලකට මේ භාණ්ඩෙ වික්කට මේ ඒකක 100 හදන්න එක ඒකකයකට යන පිරිවැය හොයන්න නම් මේ ඒකක 100ම හදනකොට පිරිවැයනේ බලන්නේ. එතකොට මේ ඒකක 100 කෙලින් එන්න ඒකක 100 කෙලින් ඇවිල්ලා ඒ අදාළ වක්‍රයට යන්න. එතකොට ඒ අදාළ වක්‍රයට ගියාම
අපිට ඕනේ තොරතුරු එනවා. එතකොට ඔයාලට පේනවා ඒකක 100ක් හදනකොට එක ඒකකයක පිරිවැය මෙන්න මේ පැත්තෙන් පෙන්නුම් කරනවා. එක ඒකකයකට යන මුළු පිරිවැය පෙන්නුම්. අපි ඒ අගය සටහන් කරගමු රුපියල් 8ක් කියලා. ඒකක 100ක් හදනකොට එක ඒකකයකට යන පිරිවැය රුපියල් 8යි. ඒ වගේම අපි හොයා ගන්න ඕනේ ඒකක 100 හදනකොට එක ඒකකයකට යන විචල්‍ය පිරිවැය. එතකොට ඒකකයක විචල්‍ය පිරිවැය හොයන්න නම් මේ විචල්‍ය පිරිවැය වක්‍රයේ මත තමයි උත්තර හොයන්න ඕනේ. විචල්‍ය පිරිවැයට අදාළ තොරතුරු හොයන්න බෑ මුළු පිරිවැය වක්‍රය හරහා. හොඳේ ඒකකයක විචල්‍ය පිරිවැය වක්‍රය දීලා නම් ඒ වක්‍රයේ මතින් තමයි ඒකකයක විචල්‍ය පිරිවැයට අදාළ තොරතුරු ගන්න ඕනේ. එතකොට අපිට පේනවා ඒකක 100ක් හදනකොට එක ඒකකයක විචල්‍ය පිරිවැය අපිට මෙන්න මෙතනදී ගන්න පුළුවන් නේද? මම පොඩි මාක් එකක් දාන්නම් එතෙන්ටත් මේ තියෙන්නේ තැන. ඒතර මෙතෙන්ට අදාළව අපි මේ විදිහට අපි මිල රේඛාව පැත්තට ගියොත් අන්න අපිට පුළුවන් හොයාගන්න ඒකක 100 හදනකොට එක ඒකකයකට යන විචල්‍ය පිරිවැය. අපි මෙතන ඒක නිකන් උපකල්පනයක් මත දාමු. අපි හිතමු රුපියල් 4යි යන්නේ. එතන මේ විදිහට අපිට තොරතුරු ඇතුල් කරගන්න පුළුවන්. ඒකක 100ක් හදනවා. එක ඒකකයක විචල්‍ය පිරිවැය 4යි. ඒකකයක් විකුණන්නේ රුපියල් 6කට. ඒකකයක් හදන්න යන සම්පූර්ණ වියදම රුපියල් 8යි. Right. දැන් ඔන්න ඉදර තොරතුරු ටික සම්පූර්ණ කරගෙන අපි මෙතන ඉස්සර ටික ලියාගමු. මුලින්ම බලමු අපි මේ ආයතනයේ අලාභය කොච්චරද කියලා. ඔයගලන්ට පේනවා මම ඒක වෙන පාටකින් මේ විදිහට පෙන්නුවොත් ඒකකයක් රුපියල් 8කට හදලා, ඒ කියන්නේ ඒකකයක් හදන්න රුපියල් 8ක් වියදම් කරලා ඒකකය විකුණන්නේ රුපියල් 6කට. එතකොට අන්න ඕගොල්ලන්ට පේනවා ඒකකයකට රුපියල් 2 කලාභයක් පෙන්නනවා නේද? ඒකකයක් හදන්න රුපියල් 8ක් යනවා. ඒකකය විකුණන්නේ රුපියල් 6කට ඒකකයකට රුපියල් 2 කලාභයක් එනවා. මේකට අපි කියනවා පුතේ අවප්‍රාමාණික ලාභ නැත්නම් ආර්ථික අලාභ කියලා. එයිඳ මෙන්න මේ කොටස පාඩ කරගෙන ඒ කොටසට ඊතලයක් දාලා ලියා ගන්න. මේ ඊතලයක් දාලා ලියා ගන්න අවප්‍රාමාණික ලාභ, එහෙම නැත්නම් ආර්ථික අලාභ කියලා ලියා ගන්න. ආර්ථික අලාභ. අපි මෙන්න මේ කොටුවේ දැන් මේ විස්තර ටික ලියා ගමු. මේ කොන්දේසි ටික මම ඉස්සෙල්ලා කතා කරපු කොන්දේසි ටිකම මෙතන අපිට අක් ගාලා ලියා ගමු. දැන් ලියා ගන්න මුලින්ම අර වාක්‍යයක් ලියන්න තියෙනවනේ, ඒක ලියා ගන්න පළවෙනියට. අවප්‍රාමාණික ලාභ ඉපයීමේදී, අවප්‍රාමාණික ලාභ ඉපයීමේදී කියලා ලියා ගන්න. ආර්ථික අලාභ ඉපයීමේදී කියන්නේ ඒකටමයි ඈ. right ලියාගෙන දැන් ඊළඟ පේළියේ ඉඳන් මෙන්න මේව ලියා ගමු අපි. අවප්‍රාමාණික ලාභ නැත්නම් ආර්ථික අලාභ උපයනකොට මුළු ආදායමට වඩා මුළු වියදම විශාලයි. ඔබ තමයි එක කොන්දේසියක් නැත්නම් එක අවස්ථාවක්. ඊළඟට මහණ්ඩයේ මිලට වඩා ඒකකයක පිරිවැය විශාලයි. මේ මෙතනින් පෙන්නන්නේ පුතේ ආර්ථික අලාභය නිෂ්පාදනයේ නිරත වෙනවා කියන එක පෙන්නන්නේ මෙන්න මේ ලියන එකේ. මේකට අපි කියනවා බහණ්ඩයේ මිල විශාල වෙනවා ඒකකයක විචල්‍ය පිරිවැයට වඩා. එතකොට මේ කාරණා දෙකම අනිවාර්යෙන් තියෙන්න ඕනේ නේද? මේ මිලට වඩා ඒකකයක පිරිවැය විශාලයි කියන්නේ ආර්ථික අලාභ උපයනවා කියන එක. මිල ඒකකයක විචල්‍ය පිරිවැයට වඩා විශාලයි කියන එකෙන් පැහැදිලි වෙන්නේ නිෂ්පාදනයේ නිරත වෙනවා කියන එක. අවශ්‍ය නම් ඉතින් මේ කාරණා දෙක ලියාගන්න. P විශාල AVC කියන එකෙන් පෙන්නන්නේ නිෂ්පාදනයේ නිරත වෙනවා කියන එක.
ඊට වඩා AC විශාලයි කියන එකෙන් පෙන්නන්නේ ආර්ථික ලාභ උපයනවා කියන එක. ඊළඟට අර පොදු කොන්දේසිය පොදු කොන්දේසිය ලියා ගන්න MC සමාන වෙනවා MR ට. ඒක අපි දන්න පොදු කොන්දේසියනේ. එතකොට ඔන්න ඔය විදිහට කොන්දේසිය හතර ලියවෙන්න ඕනේ. එතකොට ඔච්චරයි අපිට ප්‍රස්ථාරය සම්බන්ධයෙන් ප්‍රස්ථාරය සම්බන්ධයෙන් අපිට ලියන්න තියෙන්නේ ඔන්න ඔය කියන කාරණා ටික. ඊට පස්සේ අපිට හිස්ටම් පුරවන්න තියෙනවා යටින් නේද? ප්‍රස්ථාරයට අදාළ හිස්ටම් ටික පුරවන්න තියෙනවා. ඒ හිස්ටම් ටික අපි ටග් ගාලා පුරව ගමු එහෙම නම් ඈ. නැත්තම් පාඩම මෙතන ඉනවත්න එක බොරු වැඩක් වෙනවා. ඒ හිස්ටම් ටික ලියාගත්තේ නැත්තම්. රයිට් එහෙම නම් මම මේ ප්‍රස්ථාරය මකන්නම්. මොකද අපි ඊළඟ කොටසට යමු. රයිට් බලන්න මෙතන තියෙන ටික අපි කියවගෙන යන ගමන් විස්තර ටික පුරවමු ඈ. ඉහත රූප සටහනට අනුව අලාභ අවම වන්නේ එනම් MC සමානයි MR කියලා මෙතෙන්ට දාගන්න තියෙනවා. MC සමානයි MR වන්නේ නිමැවුම් මේකක නැගිටි ඔයගලන්ට තනියෙනුත් මේක පුරවන්න පුළුවන්. නිමැවුම් මේකක 100 දී එම අවස්ථාවේදී භාණ්ඩයේ මිල භාණ්ඩයේ මිල කියන්නේ ඒකකයක ආදායම කියන එකමයි. භාණ්ඩයේ මිල විදියට අපි දැන් මෙතන රුපියල් 6 6ක් වන අතර ඒකකයක පිරිවැය ඒකකයක පිරිවැය අපි සටහන් කරේ රුපියල් 8ක් කියලා නේද? ඒකක පිරිවැය 8ක් වේ. එනම් ඒකකයක් සඳහා රුපියල් කීයක ආර්ථික ලාභයක් තියෙනවද? රුපියල් 2ක ආර්ථික ලාභයක් ඇති වෙනවලු. මුළු ආර්ථික ලාභය කීයද? ඒකකයකට 2යි ඒකක 100ක් හදනවා. එනම් මුළු ආර්ථික ලාභය 200යි. ඊළඟට බලන්න. නමුත් නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයේ රැඳී සිටි පන්දයත් ඒකකයක් සඳහා ලැබෙන මිලෙන් ඒකකයක් සඳහා දරන විචල්‍ය පිරිවැය ආවරණය කර ගැනීමට හැකිවන බැවිනි. ඒ අනුව ආය ඒකකයක් සඳහා රුපියල් ඒ අනුව ඒකකයක් සඳහා රුපියල් 6ක ආදායමක් ලැබෙන අතර ඒකකයක විචල්‍ය පිරිවැය වනුයේ රුපියල් කීයද? ඒකකයක විචල්‍ය පිරිවැය අපි මාක් කරේ 4යි. එදින මෙතෙන්ට එනවා රුපියල් 4කි කියලා. එතකොට අපි මේ ප්‍රස්ථාරය තීනියවමයි මේ ලියන්නේ හොඳේ. බලන්න ප්‍රස්ථාරය මේ විදිහට තීනු නේද කියලා. හරිට අවසාන වශයෙන් ඒ අනුව විචල්‍ය පිරිවැය ඉක්මවා ඒකකයක් සඳහා රුපියල් කීයක් ලැබෙනවද? විචල්‍ය පිරිවැයට වඩා වැඩියෙන් ඒකකයකට තම කොච්චර ලැබෙනවද? විචල්‍ය පිරිවැය 4යි ආදායම 6යි. එහෙනම් විචල්‍ය පිරිවැයට වඩා රුපියල් 2ක ආදායමක් ලැබෙනවා. රුපියල් 2ක ආදායමක් ඉපයීමට ආයතනයට හැකියාව ලැබී ඇත. මුළු නිමැවුම අලෙවි කිරීමෙන් ඒ කියන්නේ මේ හදපු ඒකක 100ම අලෙවි කිරීම හරහා විචල්‍ය පිරිවැයට වඩා එහා ගිය නැත්නම් විචල්‍ය පිරිවැය ඉක්ම වූ රුපියල් කොච්චරක් උපය ගන්න පුළුවන්ද? ඒකකයකට නම් රුපියල් 2ක් උපය ගන්නවනේ. ඒකක 100ම වික්කාම විචල්‍ය පිරිවැයට වඩා තව රුපියල් 200ක ආදායමක් ආයතනට උපය ගන්න පුළුවන්. ඒ ආදායමෙන් අන්න ඒ ආයතනයට ස්ථාවර පිරිවැයෙන් කොටසක් ආවරණය කරගන්න හැකි වෙනවලු. මම කිව්වේ විචල්‍ය පිරිවැයට වඩා වැඩිපුර උපයපු ආදායමින් يعني මේකට අනුව නම් මේ 200ෙන් ආයතනයේ ස්ථාවර පිරිවැයෙන් කොටසක් ආවරණය කරගන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේ තව කොටසක් ආවරණය කරනවා. ඊළඟ අවුරුද්දේ තව කොටසක් ආවරණය කරනවා. කොහොම ටික කාලයක් මේ ව්‍යාපාරය කරනකොට සම්පූර්ණ ස්ථාවර පිරිවැයම ජුට්ට ජුට්ට ආවරණය කරගන්න පුළුවන් වෙනවා. එතකොට වැඩි හරි. එතනින් එහාට ආයතනය ලාභ උපයන මට්ටමටපත් වෙනවා. right. එතකොට ඔන්න ඔය කාරණා ටික තමයි අපි දැනට සාකච්ඡා කරන්නේ. එතකොට ඊළඟ දවසේ අපි අවසාන ලාභ ස්වරූපයේ සම්බන්ධයෙන් ආයතනයේ වසා දැමීම කියන අවස්ථාව තියෙන්නේ. ඒක පිළිබඳව ලබන ඊළඟ session එකේදී අපි සාකච්ඡා කරමු. එතකොට ඒ වෙනකම් මෙතනින් අදට පාඩම ඉවරයි.